අයිබෝන් සුබ දවසක් යාලුවනේ. ඔන්න අද ඉරිද දවසක්, විවේකී දවසක්. මම උත්සාහ කරන්නේ අද පොඩ්ඩක් ව්‍යායාම කරන්න. බයිසිකලේ කිලෝමීටර් 7-8ක් පැදලා ඇවිල්ලා හොඳ කොළ කැඳක ඔප්පයක් හදාගන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් දිගටම රැඳී සිටින්න වගා දැනුම YouTube නාලිකාව සමගින්. පේනවාද අරට සමහරු ඉන්දන ගැටලුව තියෙනවන ඇත්තරම දුප්පත් අය පොඩිපොඩි රැකියා කරන අය දුක්සයිකල් තම පදින්නේ. ඉතින් අපිත් ඒ වගේ දේවල්ලට ඇත්තරම ගුරුවනොත් එහෙම මුදල් ඉතුරු වෙනවා, සෞඛ්‍ය ආරක්ෂා වෙනවා. ඉතින් මම හැම වෙලාවෙම ඔයාලට කියන්නේ අපි ස්වභාවික මිනිසෙක්. ඉතින් මේ පෘථිවියේ පය ගහලා ජීවත් වෙන්න නම් අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ මේ වගේ වැඩකොළ කරොත් අපිට ඉතින් ලෙඩ රෝග නැතුව ජීවත් වෙන්න පුළුවන්. මම ගෙදර ගිහිල්ලා ඔයාලට කියන්නම් කොහොමද රසවත් කැඳ කෝප්පයක් හදාගන්න කියලා. උදෑසනකම මේ වගේ ප්‍රබෝධමත් විදිහට ව්‍යායාම වල යෙදෙන්න තියෙනවා නම් හොඳයි. නමුත් කාල වේලාව කරන රැකියාව අනුව මේවා ටිකක් ඉතින් අපහසුයි. අධික විදිහට ගත්තට ප්‍රශ්නයක් නෑ. හැබැයි ව්‍යායාම ශරීරයට ලැබෙනවා නම් දහනය වෙලා යනවා. ඉතින් ස්වභාවික දේවල් ආහාරයට ගත්තොත් ගොඩක් හොඳයි. ඔය විදිහට මම ගමන නිමා කරා. පැයක් විතර පැද්දා. දැන් ඉතින් හොඳටම මහන්සි. පොඩි පොඩි වැඩ ටිකක් ගෙදර තියෙන අද ඉරිද දවස නිසා ඒ කටයුතු ටිකක් මම අරට කියන්න. කොටම කලින් ඉතින් බඩගිනි කැඳ කෝප්පයක් හොඳට හදාගන්න ඕන. ඔන්න ගමන නිමා කරලා ආවා. අපි කරපිංචා කඩන්නයි සූදානම් වෙන්නේ. කරපිංචා ගහ ටිකක් උසට වැඩිලා තියෙන්නේ. ඉතින් දළු හොඳම දළු තියෙන්නේ උඩ. කරපිංචා ටිකක් කඩන්නයි මේ සූදානම් වෙන්නේ. දැන් අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් තියෙන කරපිංචා යාළුවනේ, කරපිංචා. මේවා තමයි කොලෙස්ටරෝල් නසන එකම බෙහෙත. පහසුවෙන්ම හොයාගන්න පුළුවන් පහසුම බෙහෙතක්. මේ වගේ අපි හාතවරි ටිකුත් කඩාගමු.
අතවරි වැලක් තියෙනවා ලොකු එකක්. ඒක තියෙන්නේ පොල් ගහට ගිහිලා තියෙන එක තමයි ගැටලුව. මේ නිසා අපි මේකෙන් ටිකක් මේ තියෙනවා අතවාරිය. ඔන්න යාළුවනේ, ඉතින් අපි ඉරමුසු ටිකක් හොයාගන්න යන්නේ. ඔන්න මේ තියෙන්නේ ඉරමුසු. අපි ඉරමුසු දරු ටිකක් කඩාගමු. මොකද ඉරමුසු කියන්නේ ඉතාමත් හොඳ ඖෂධයක්. ඕන තරම් තියෙනවා ඉරමුසු. පිට හොයාගමු. මේක හොයාගන්න ලේසි. මැදින් සුදු පාට ඉරක් ගිහිල්ලා තියෙනවා. යනට බැලුවොත් පේනවා. අපිට පුළුවන් මුලින්ම ඉතින් මේකේ සත්තු ඉන්නවද කියලා බලන්න ඕනේ. මේ සත්තු නෑ. ඒ නිසා ඉතින් අපි හිමීට කුඩාවට මේක කපා ගන්නවා. අපිට පුළුවන් මේ විදිහට කොළ සූරලා දාන්නත් පුළුවන්. ඉතින් ඔයාලා දන්නවද කරපිංචා වල තියෙන ಗುಣ මොකද්ද කියලා? කරපිංචා කියන්නේ කොලෙස්ටරෝල් නැසීමේ ගුණයක් තියෙනවා. ඒ වගේම මේදය ශරීරයෙන් ඉවත් කිරීමේ ගුණයක් තියෙනවා. හෘද රෝගීන්ට ඉතා විශේෂ වෙනවා. පාලනය කිරීමේ ගුණයක් තියෙනවා. ඒ වගේම දියවැඩියාවත් පාලනය කරනවා. ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය ඉවත් කිරීමේ, කොලෙස්ටරෝල් ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ශරීරයට ඇතුල් වෙන විස නැසීමේ ගුණයකුත් තියෙන බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් සතියකට විතර වතාවක් මේ වගේ කැඳ ටිකක් හදලා බීපුවාම කොහොමත් ශරීරයට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. හොඳයි, ඊළඟට මම මේ ඉරමුසු ටික තමයි මේ විදිහට කුඩාවට කැබලි කරගන්න යන්නේ. ඉරමුසු ඇත්ත වශයෙන්ම මේ කොළ විතරක් නෙවෙයි, ඉරමුසු කඳ මුල් සියල්ල හොඳයි. විශේෂයෙන් මේ සන්ධිගත රෝගවලට මේක හොඳයි කියලා කියන්නේ. ඒ වගේම සමේ ඇති වෙන චර්ම රෝග, කැසිලි, බඩේ දැවිලි, බඩේ අජීර්ණ, ඒවටත් ඉතාම හොඳ ඖෂධයක් විදිහට තමයි මේ ඉරමුසු අපි හඳුන්වන්නේ. ඒ නිසා මම මේ ඉරමුසුත් එකතු කරගන්නවා. මේ සියල්ලම ගන්න නිසා මම මේක කඳත් එක්ක කුඩාවට මේ විදිහට කපා ගන්නම්. විශේෂයෙන්ම ලේ පිරිසිදු කිරීමේ ගුණයක් තියෙන බව තමයි සඳහන් වෙන්නේ ආයුර්වේදයේ. හොඳයි, ඊළඟට මම මේ ගන්නේ හාතවාරිය. හාතවාරිය වල ගුණ ඔබ දන්නවා ඇති. විශේෂයෙන්ම රුව වඩන ඔසුවක් විදිහට තමයි, දිව්‍ය ඔසුවක් විදිහට තමයි මේක සලකන්නේ. ඒත් එක්කම වාත පිත සමනය කරන දිව්‍ය ඔසුවක් විදිහට තමයි අපි මේ හාතවාරිය හඳුන්වන්නේ. ඉතින් ශරීරයේ පුෂ්ටිමත්ව, නිරෝගීව, පැහැපත්ව පවත්වාගෙන යන්න හාතවාරිය ඉතා වටිනවා. බොහෝ දෙනෙක් හාතවාරි කොළ විතරයි භාවිතා කරන්නේ. නමුත් හාතවාරි මුල් එහෙම නැත්නම් අල මේවත් මේ කැඳ හදන්න අපිට ගන්න පුළුවන්. වැලට හානියක් වෙන්නේ නැති වෙන්න අපිට ඒවා ඉවත් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. එහෙම ඉවත් කරගෙන එදා ගන්න පුළුවන්. මේකට අපි දාමු ඉඳුරු කෑල්ලක් කපලා. ඒක මේක කැඳේකටම දාන්නත් පුළුවන්. ගුරු හරි. ඊළඟට අපිට ඕන වෙන සුදු ලුණු.
මේකට දාගන්නා ලුණු, කපාගත්ත සුදුළු උණු, ගුරු, ටිකක් බෙන්ඩර් කරගත්තොත් තමයි හොඳ. එතකොට කුඩා කැබලි වලට පත් වෙනා නැත්නම් බත් ඇට ඇට දැනිච්චාම ටිකක් හොඳ නැදි. ඒ නිසා අපි මේ බත් ටිකත් මේ විදිහට බෙන්ඩර් කරගන්නවා. හොඳට මේවා පැහිලා ඉදිලා ආවා, දුබුළු මතු වුණා. මේකට මම ගම්මිරි සැට කිහිපයකුත් දාගන්නවා. එතකොට තවත් රසවත් වෙන හින්දා දැන් හොඳට කොළ පාටට හොඳට ගෙලලා තියෙනවා. දැන් නම් අපිට සුවඳ එනවා ඉන්න බෑ. බොන්නමයි හිතෙන්නේ. එහෙනම් අපි බොමු. ඔන්න ඉතින් මම මේක රසවත් විදියට කැඳ කෝප්පේ හදාගත්තා. ඉතින් මම රසවිඳිනවා. හොඳ රසර තියෙනවා. ඉතින් එහෙනම් ඔයාලටත් මම කියනවා මේ වගේ හොඳට නිවාඩු දවසකට කැඳ කෝප්පයක් හදලා බොන්න. එහෙනම් ඔන්න මම අදට ගිහිල්ලා එනවා. මගේ channel එක මේ වෙනකල් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ මම ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔන්න ජයග්‍රහී දවසක්. අදට ගිහිල්ලා එන්නම්.